පිතනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මේ දවස්වොල සාකච්ඡා කරන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව පහුගිය දේශනාතුනකින් පුරාණ මහතෙරුන් වහන්සේලා පුරාණ මහතෙරවරු කියල කියන්නේ සංගීතිකාරක මහරහතන් වහන්සේලා රතන සූත්‍රය සධ්‍යායනා කරන ගොට විශාලා මහනුවර නිධහන කතාවත් එක්කම තමයි සධ්්‍යහයිනා කළේ. ඉතින් අපි නිදහන කතාව ලිච්චවීන් ඇති වුණ ආකාරය සූත්‍රදේශනාව ආරම්භය ආදී කරුණු දේශනාත් තුනකින් සාකච්ඡා කළා. අදපි බලාපොරෘත්ති වෙන්නේ රතන සූත්‍ර දේශනාව කෝටි ලක්සයක් සක්වලේ ආග්ඥාව පතුරවල වාාගිතුන් වහස දේශනා කරපු සූත්‍රවලින් ඉතා විශේෂ සූත්‍ර දේශනාව. ලෝතුරා බුදුරජාණන් වොහස්සේගේ ශ්‍රේමක ද හතුුවෙන් වැඩි වාර ගානක් දේශනා කෙරිච්ච උතුම් වූ සූතර දේශනාවක් අද අපයේ දේශනාව විස්තර සහිතව මේ හතරවෙනි දේශනාවන්දලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශාලා මහනුවරට භාගිතතුන් වහස වැඩම කලාට පස්සේ. අග්‍ර උපස්ථායික ආනන්දයන් වහන්සේට භාගතුන් වහසේගේ පාත්‍රයෙන් පැන් අරගෙන මේ උතුම් රතන සූත්‍රයේ දේශනා කරමින් විශාලාවේ පවුරු වලලු තුනාතර පැන් ඉහින්ඩ කියලා භාගිතුන් වහසේ දේශනා කොට වදාලා එකනෙ ආනන්ද හාමුදුරුවන්ට රතන සූත්‍රයේ භාගතුන් වහසේ කලින් උගන්නනවා ති භාගතුන් වහසගේ පාත්‍රයෙන් තමයි පැන් අරන් දෙෙන්න්නේ. හද විශාලා මහනුවර කෙළකනෙ විශාලනුවරක්නේ අපේක සාකච්ඡා කලා මුලින්. අවස්ථා තුනකදි මේ නගරයේ විශාල කරනවා. ඒ නිසා තමයි විශාලා මහනුවර කියලා නම පටබැඳෙන්නේ. ඉතින් වෙනත් පාත්‍රයකින් පැන්ි හින්ඩ කියියනම් සහරලාට කීපවතාවක් පැම්පුරුවගණ්ඩ වෙඩ තිබා. භාගිතුන් වහසේගේ පාත්‍රට දහත්තුවේ. ඉවරවෙන්නේ ැති කාරණාවක් තියෙන්ඩ ඇති. එද ඒ පාතරා දහතුවම තමයි අරගෙන මේ පැන් ඉහින්ඩ කියල සඳහන් කළේ ආනන්දයන් වහන්සේ ලිච්ච විරාජ කුමාරුවරුත් එක්ක මේ විශාලා මහනුවර පවුරු වලලු තුන පවුරු වලලු තුන කියල කියන්නේෙ තුන්වතාවක් විශාල කරල ප්‍රාකාර බඳින්න යෙදනා. මේ අතරේ පැන් එහිනකොට මත් විශාලාවේ ඉතුරු වෙච්චා අමනුෂ්‍යෝ හිටියා දෙවියන් දැකලවත් භාගතුන් වහසේ වැඩිය නිසාවත් පලා නොගිය අමනුෂ්‍යෝ තාම හිටියා නමුත් තානන්දයන් වහන්සේ යං කිංචි විත්තන් කියන මේ ගාථ රතනේ යන් කිංචි කියන පදය කියනකොට පැන්ටික කරගෙන හසට විසි කලා සඳහන් කලාා මෙතෙක් විශාලාවේ යම් තැනක සැඟවුනා අමනුෂ්‍යය කිටියනම් ඒ සියලු දෙනාම මෙත් එක්කම විශාලාවෙන් බැහැර වෙලා දුවන්ඩ පටන් ගත්ත කියලා දේ නිසා සඳහන් කරනවා වාසල් පවුරු බිඳගෙන දීව කියලා සමරලාට සියලු දෙනා දොරටුවලි පිටවෙන්ඩා හම එකපාර පිටවෙඩ බැරි නිසා වාසල් පවුරු ඳ දුවන්ඩ ඇති කියලා හිතෙනවා ද මේ වචන ඇහෙනකොට අර්මනුෂ්‍යන් පිච්චනවා කෙල සඳහන් කරන්න. තේ නිසා ඇයට කොහොමත් ඉන්න බෑ. නමුත් මේ සූත්‍ර දේශනාවේ යංකිංචි කියල විත රැයි සඳහන් කලි අපි තේරුම් ගණ්ඩෝනෑ මේ දේශනාව මොනතරන් මහානුභාව සම්පන්න දෙ කියන කාරණාව. අමනුෂ්‍යෝ නගරෙන් ඉවත් එෙනවත් එක්කම ඒ වෙන කොටත් රෝගී තත්වයෙන් හිටපු මිනිස්සු වහ වහාම සුව එලබන්ඩ පටන්ගත්තා. සුව වෙන මිනිස්සු හරියට නිකං දිව්‍යම අෞෂ දෙයක් ලැබුණ වගේ. සියල දෙනාම නැගිටලා සුවඳ මල් ආදී අරගන ආනන්ද තෙරුන් වහසේ සුවද මලින් පූජා කරමින් උන්වහන්සෙත් එක්ක පෙළ ගැහෙන්ඩ පටන්ගත්තා. භාගිත වහන්සේ වෙනුවෙන්. විශාලා මහනුවර කූටාගර ශාලාව වෙනම වෙන් කරලා. මනා වූ බුද්ධාසනය පනවලා සුවඳින් මලින් කූටාගාර ශාලාව සුවඳවත් කරලා අලංකාර කරල උඩු වියන් බැඳලා භාගිතුන් වහසේ වැඩමවාගෙන ගිහිල්ලා බුද්ධාසනය වඩා හින්දෙක්්වා. මහ රජවරු එවගේම විශාලාවෙ තව ඒ අවස්ථාවට සහභාගි වෙච්ච පිරිස් බුදුරජාණන් වහන්සේ ආසන්නයම වාඩිවෙන් නැතු මදක් එයායින් පිරිස වාඩි වුණ. සඳහන් කරනවා සක්්‍ර දේවේන්දරයන් වහන්සේ ඒ වෙලාට රැස්සෙච්ච සියලූම දේව ගනයත් එක්ක භාගිතුන් වහන්සේගේ ලඟින්ම වාඩි වුනා කියලා ඒවර වෙනකොට ආනන්දයන් වහන්සේත් විශාලාවේ පිරිත් පැංගිහලා විශාල පිරිසක් එකකම මෙතෙන්ට රැස් වෙලා න්දන් වහන්ස අර පිරිසත් එක්ක භාගිතුන් වහසසේ ආසන්නේ වැඩ හිටිය. එතන පන්සීයක් භික්‍ෂූන් වහන්සේලත් වැඩඉන්නවා. ඉති මේ වෙලාව කොයි තරන් අසිරි මත්ද කියන කාරණාව අපිට තේරෙන්න කොහොමුවත්. අර පින්ගියානි බ්‍රහ්මණතුමා කියන කතාව පිංගයානි සූත්‍රයේ තමයි සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ විශාලාව සුවෝපත් කළාට පස්සෙ කාලික විශාලාවට වැඩිය හම ලිච්චවි රජවුරු පන්සීයක් විතර ඇවිල භාගිතුන් වහස පිරිවරාගන්නෝ. ද විශාලාවේ මිනිස්සු බොහෝම ලස්සන රූප සම්පත් තිබුණාය භාගිතුන් වහසෙත් සඳහන්කරේ දෙවියන් දැකළ නැත්තං මෙ ලිච්චවින් දෙහ බලන්න කියලා මෙහි බට දෙවිවරුවගේ මනාවරණයි ලිච්චවීන් අපඒ එක මුල් නිධහන කතාාවන පැහැදිලි කළා ලීනච්චවී ඉතාම සිවුම් හමක් තියෙන්නේ එනිසා ශරීර අභ්‍යන්තරය පවා පේන ස්වභාවෙන් යුක්තයි ඉන්න භාගිතුන් වහසේ පිරිවරාගත්ත ලික්්ෂවීන් පන්සීයක් විතර සමහරය රතුපාටයි ඇඟත්රතුයි ඇඳලා ඉන්න වස්ත්‍රත්රත්තුයි ඒගොලන්ගේ ආභරණත් රතුපාටයි. රක්තවර්ණයෙන් බැබැලි බැබලි රක්ත වර්ණයෙන් සැරසිලා රතුපාට ආබරණ දරාගෙන. තව පිරිසක් නීලවර්ණයෙන් බැබැලනවා වස්ත්‍රත් ඒ වගේ මයි ආභරණත් ඒ වගේ මයි. අනික් පිරිස පීතවර්ණයෙන් බැබලිනවා. ඉති මේ කහපාටිං බැබලිෙනව කියන කාරණාව රන්වන් පාටිංක් ැබලුුණ කියලත් සඳහන් කරලා තියෙනවා. රත්තරං කහපපාටට සමාන නිසා පීත විමානවස්තු පීත කියල කෙනෙ කහපාට නමුත් එදිවියංගනාවට පහළ වෙන සියලුම සම්පත් පත්තරම් පාටයි. ලොකම රත්තරම් පාට විතරැක් නෙමතින් රත්තරන්. එනිසා මේ පීතවර්ණයෙන් බැබලෙමින් පීත වස්ත්‍රයෙන් සැරසිලා පීත වර්ණම ආගරණ දරාගෙනඉන්නවා. අනික් පිරිස දවලවස්ත්‍රයෙන් සැරසිලා දවළමය ආභරණ දරාගන ඒ ඇගේ ශරීරවරණයත් ඒ වගේම දවලවරණයි කැන සුදු පාටයි මේ පාට හතරකින් යුක්තව. ලික්‍ෂවීන් භාගිතුන් වහස පිරිවරා ගත්තහම හරියට නිිකං සම්පූර්ණයම දෙවියන් ඇවිල්ල පිරුුණවගේ. දෙ මෙතන පින්ගියයානි බ්‍රාහ්මණතුමා ඉන්නවා. ංගේ නි ්‍රහ්ණතුමා ජවරුන්ගේ ලස්සන හොඳයට බලනවා සියල්ලන්ටම ඉහෙලින් බුද්ධාසනය මත බුදුරජාණන් වහසසි වැඩඉන්නවා. හැබැයි සියලුම රජවරු රූපයෙන් තේජසිං ගුණයෙන් සීලයෙන් හැම අතිම අභිභවනය කරනවා. එනිසා මේ බ්‍රාහ්මණතුමාට මේක දරාගන්ඩ බැරිතරං පුදුමාහර ප්‍රීති සංවේගයක් ඇැති වෙනවා. භාගිතුන වහසේ රන්වන් පාටයි. චීවර දහතුව අතිශයින්ම රතු පාටයි සුගත මහ චීවරය රක්තවරණයි කියලලා නෙමේ ධර්මය සඳහන් කරල තියෙන්නේ සුරත්තවරණයි කියලා. මනා රතු එනිසා සඳහන් කරන්නේ මනාව ඉදුන නුගපලයක් යම්සේ රතු පාටද එමැත්තන් කවසට සූරයා බැහැලයන්න කොට අහස යම්සේ රතු පාටක්ද ාගතතුන් වහසගේ චීවර දහතුවත් ඒවගේම මනා රතු කියලා ස්වර්ණවර්ණ වූ බුද්ධකය සුරක්තවරණ වූ චීවර දහතුවෙන් වැහිලා ශද්වර්ණ රශ්මියය විහිදමින් භාගිතුන් වහස වැඩඉන්න කොට මොනතරන් අපූර්ුවත්තයක් තිබනද කියලා අපිට තේරෙනය කාරණාව ති මේ නිසාම පංගයානි බ්‍රාහමණතුමා සඳහන් කළා බුදුරජාණන් වහසේ හරියට කොයි වගේද උදෑසනම පිපිච්ච නෙළුම් මල පදුමං යතා කෝක නදං සුගන්දං පාතෝසියා පුල්ල මවීත ගන්දා විශේෂයෙන් සඳහන් කරනවා මේ සඳහන් කරනය රතුපාට නෙළුමක් ගැනකේලා නෙළුම් කැකුල හටගත්ත තැනඉන්දලා මනාව කෙමෙන් කෙමෙන් මෝරමින් මෝරමින් ඇවිල්ල ජලයෙන් උඩට මතුවෙලා පිෙන්ඩ සුදුසු තැනටනකක් මෝරනවා.හැබැතිං මල මෝරන්්ඩ මෝරන්ඩ පියුම් ගැබෑ ඇතුළි සුවදත්ව වගේම මෝරනෝ. උදෑසන හිරුකිරන පතිත වෙනවත් එක්කම විකසිත වෙන්ඩ තරමට මෝරපපු නෙලුම් කැකුල ඒත් එක්කම පෙතිවිදාාලා මේ සමාජීට වවිවෘත වෙනවා. කැබැයිති ඒ පෙටි විහිදෝනොත් එක්කම මෙතෙක් කාලයක් පිවුම් ගැබෑ තුළේ මෝරපු සුවඳ වහාම උළඟත්ත එක් පරිසරයට මොහු වෙනවා ඇවත් මේ ගාථාව විශේෂයෙන් සඳහන් කරනවා මේ නෙලුම් කැකුල පිපුුණ තාම සුවඳ විදා හැරල නෑ කියලා එකට අපිට තේරෙන්න මේ මොනවාගේ ෂණයක් ගැනද කියන්නේ මල පිපෙනවත් එක්කම සුවද විහි දෙෙනවා ඒ විහිදිලා නැති වෙලාව ගැනයි මේ කතා කරන්න ඒ නෙළුම කොයි තරම් අපූරුද අංගීරසං පස්ස විරෝචමාන. ලොෞතුරා බුදුරජාණන් වහන්සේ මනාව රන්වන් පාටිං බුද්ධාසනය මත බැබැලෙනවා. සූරයට වඩාතේජස් සහිතයි. සූරයට වඩා කාන්තිමයිත්. අං ඒ භාගිතුන් වහන්සේ යම්සේද. එ නෙළුමට වඩා සූරයට වඩා භාගිතුන් වහසේ. ස්වර්ණවර්ණයෙන් බැබලි බැබැලි බුද්ධාසනය මත වැඩෙඉන්නවා තපන්න මාදිච්චමිවන් තලික්කි ඒ භාගිතුන් වහසේ දිහා බලන්ඩ කියලා පිංගානි බ්‍රහමණතුමා සඳහන් කරනවා. ඉතින් මේ වෙලාවත් ලිච්චවීනුත් පිරිවරාගෙන එදා නම් දෙවියන් වගේ ලිච්චවිීන්න එක භාගිතුන හස වැඩ හිටිය අද වැඩඉන්නේ දෙවියනුත් එක්කමයි දි දෙවියන් අතර මිනිසුන් අතර ඉන්නකොට සියලුම මුස ප්‍රජාවට වඩා භාගිතුන් වහසේ ලස්සනයි. රජුන් අතර ඉන්නකොට සියලුම රජුන්ට වඩා භාගිතුන් වහසේ හැම අතින්ම ඉහලයි එ නිසා රාජාධිරාජයි දෙවියන් අතර ඉන්නකොට සියලුම දෙවියන් අභිභාවනය කරන නිසා දේවාති දේවයි බඹුන් අතර ඉන්නකොට සියලුම බ්‍රහ්මයන් අභිභාවනය කරන නිසා භාගිතුන් වහන්සේ. බ්‍රහ්මාති බ්‍රහ්මයි කියලා අපි සඳහන් කරනවා මාරයන් අතර හිටියත් මාරයන්ටත් වඩා භාගිතුන් වහසේ හෙලයි එති මේ වෙලාවෙත් භාගිතුන් වහසේ කූටා ගාර ශාලාව කොයි විදිහට බැබලිමින් වැඩයින්න ඇත්ද සියලු දෙනාවම වාාගිතුන් වහසේ පිරිවරාගෙන දැන් අපේ භාගිතුන් වහසේ සූදානන් වෙන්නේ මේ උතුම් රතන සූත්‍රය දේශනා කරන්නට සියලු දෙනාම පිරිවරාගෙන දේශ දේශනා කරන්න සූදානං වෙන වෙලාව නමුත් පින්වතිනි අට්ටකතාවේ කාරණාවක් සිහිපත් කරනවා අපි මේ සූත්‍රයේ අට්ට කතාවත් එක්ක මතමයි සාකච්ඡා කරන්නේ මනා විස්තරේම සාකච්ඡා කළේ නැත්තන් ඒ කාරණාව නැවත දැනග්ඩ ආයෙත් වෙහෙසෙන්ට වෙන නිසා අටුවාවෙ මොනවද මෙසූත්‍රය ගැන කියල තියෙන්නේ ඒ කාරණාවත් එක්කම අපියම් ප්‍රමාණයක් සාකච්ඡා කරමු. අටකතාවේ සඳහන් කරනවා ඇතැම් අය එක අන්‍ය මතදහරීන් මේ අන්‍ය මතදහරීන් කියන නොයෙක් අදහස් ප්‍රකාශය අට්ටකතායි වෙනම ලියල තියෙනවා මේක අන්‍ය වූ මතයක් එනිසා අන්‍ය වූ මතය දක්වලා ඉනගට ලියන මේක පිළිගන්්ඩේ එපා අ්‍ය මතයත් මනාව පෙන්නලා තියනවා. එනි සඳහන් කරනවා මේ අන්‍ය මත දහරින් සඳහන් කරනවලු මේ සූත්‍රයේ පළවෙනි ගාථ පහ විතරයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනික් සියලුම ගාතාවන් ආනම්දයන් වහන්සේ තමයි දේශනා කළේ කියලා. හැබැයි ඒක අන්‍ය වූ මතයක්. එනිසා සඳහන් කරනවා යථවා තථාව ඒ කවුරු මොනවකීවත් අපිට මොකද. අපි ූත්‍රයේම සාකච්චා කරමු කියල ලියනවා කවුරු මොනකීවත්කමක් නෑ නොමුත් මේ සූත්‍රය දේශනා කරන්නේ භාගිතුන් වහන්සේ මයි. අනුන්ගේ මතවාද හොයන්ඩ අනුන්ගේ මත සාකච්ඡා කරන්ඩ අපි කාලයේ නාස්තිකරන් අවශ්‍ය නැහැ කියලම අට්ටකතාව කියලා කවුරු මොනවාකී වහම මොකද සූත්‍රේම භාගිතුන් වහසේ දේශනා කළේ කියලා මනාව තහවුරු කරලා. එතෝට පන්නතිනී අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් වූ සූත්‍ර දේශනාව කෝටි ලක්සයක් සක්වලේ ආග්ඥාව පතුරවල තමයි දේශනා කොට අදාළි කියන කාරණාව පිමුලින් සෙහිපත් කළා. එනිසා අට්ටකතාාව සඳහන් කරනවා මේ සූත්‍ර දේශ ලොතුරා බුදුරජාණන් වහන්සේ බැඩි වාරගාන ශ්‍රීමු කහෙන් දේශනා කොට වදාළ උතුම් සූත්‍ර දේශනාව. ඒ උතුම් වූ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ යානීධභූතානි සමාගතානි කියන ගාතාරත්නයෙන් තමයි සූත්‍රය ආරම්භ වෙලා තියෙන්නේ. එති මෙතන සාකච්ඡා කරනවා සඳහන් කරනවා යානීද භූතානී කියල කියන්නේ ඇයි කියලා. යානීද කියල කියන්නේ පළවෙනි ගාතාවේ යානී කියල කියන්නේ යම් දිසාාවක යම් ප්‍රදේශයක අල්පේසාක්‍ය හෝවේවා මහේසාක්‍ය හෝවේවා යම් පිරිසක් ඒ ඒ දිසාවන්වල රැස්වෙලා මෙවෙලාව ඉන්නවද විවිධ ප්‍රදේශවල රැස්වෙච්ච පිරිසක් මේ වෙලාවෙ ඉන්නවද. යානී කලකෙන් ඒකයි ප්‍රදේශ මේ දේශනාාවහන්ඩ කොයි තරන් ඒ ඒ ප්‍රදේශවල වාද මෙතන සඳහන් කරනවා ධර්මය බොහෝ තැන්ගොල යෙදෙන මේ භූත කියන වචනය විශේෂයෙන් විස්තර කරඩෝඕන කියලා. භූත කියන වචනය අපි හරියට අහලා පුරුදුයි. එනිසා මේ භූත කියන වචනයට තේරුම් ගොඩක් තියෙනවා. ඒ ඒ තැනට අනුව ඒ තේරුම් වෙනස්සෙනවා. එනිසා මේ ධර්මය තුළ, භූත කියන වචනයට මොනමොන විදිහේ තේරුම් දුන්නද එඒ සියලු තේරුම් ටික මෙතා විස්තර කරලාතිනවා අපේ මතු ප්‍රයෝජනය අවබෝධය සඳහා එනිසා මෙතන මුලින්ම සඳහන් කරනවා භූත කියල කියනකොට භූත මිදම් භික්කවේ සමනු පස්සත මකක්ද මේ කියන්නේ මජ්්‍යම නිකායි තමයි සඳහන් කරලා තියෙන්නේ භූත මිදම් භික්කවේ සමනු පස්සත මෙතන භූත කියල සඳහන් කරල තිනනි පංචස්කන්දේයට. එතවට පංචස්කන්දයටත් භූත කියන නම යොදල තියෙනවා. ඊලකට සඳහන් කරනවා මේ පංචස්කන්දය බලන්ඩ භූත මිදං භික්කවේ සමනු පස්සත මහනිනි මේ පංචස්කන්දය බලන්ඩ කියලා මජ්‍යමනිකාය භාගිතුන් වහසේ සඳහන් කරනවා. චත්තාරෝකෝ බික්හු මහාභූත හේතු මෙන සඳහ කරන්නේ සතර මහා භූත ගැන. මහ්‍යනි සතරක් වු මේ භූතරූපට මෙතන භූත කියල කියන මනවර්ද අපි ගැන පටවි, ආපූ, තේජෝ, වායෝ මෙන මේ කාරණාවලට මෙතන භූත කියල සඳහන් කරනවා. ඊට අමතරව මේ භූත කියන වචනය නැවත සඳහන් කරනවා යෝච කාල දසූ භූතෝ. ඇති බිඳතිිීම මේ කාල දස්සෝ. කාලදසෝ කියල කියන්නේ ප්‍රතිසන්ධි කාලයක් නැති කියලාට කතාව සඳහ කරන ප්‍රතිසන්ධි කාලයක් නැති ඒ ප්‍රතිසන්ධි කාලයේ නැති කරලයි ඉන්නේ. කාලදසෝ. එතට කාටද මේ ප්‍රතිසන්ධි කාලයේ නැති කිරුව කියල කියන්නේ. රහතන් වහන්සේට. එදට රහතන් වහන්සේ හඳුන්වන්ඩ තවත් නමත් කාලදසූ. යම් තැනක කාල දසෝ කියල තිබුණ නං ඒත් රහතන් වහසේ හඳුන්ඩලා තියන්. එතකොට භූත කියල කියන්නේ රහතන් වහන්සේට මයි. තොටම් භූත කියල හඳුන්න්නලත් තියෙනවා කද ප්‍රතිසන්ධි කාලයේ නැතිකරපු නිසා. රහතන් වහන්සේට භූත කියල කියන්නේ කියඩ පුළුවන් කියලා. ඉළඟට සඳහන් කරනවා යම් භූතයෙක් කාලයේ නැති කරලා තියෙනවනං. රහන් වහසේ යම් භූතෙක් ප්‍රතිසන්ධිකාලයේ නැටි කරලා තියෙනව නම් ඒ කෞද්ධ රාතන් වහන්සේ නැවත සඳහන් කරනවා මහාපරණනිර්වාණ සූත්‍රයත් මේ භූත කියන කාරනාව එක අට්ටකතාව පැහැදිරි කරනවා සබ්බේව නික්කිි පිස්සන්ති භූතාලෝකයේ සමුස්සයන් ඇයි එහෙම සඳහන් කරලා තියන්නේ මෙතන සඳහන් කරනවා භූත කියල කියන්නේ සියලුම සත්ව ඇන්ට කියලා. ඇයි සියලුම සත්වයන්ට කෙල සඳහන් කරන්නේ සියලූම සත්‍යයෝ යම් දවසක යම් කාලයක මේ ලෝකය අත්හරිනවා. මෙන්න සියලුම සත්‍යයෝ කවදහරි දවසක මේ ලෝකය අත්හරිනවා. සබ්බේව නික්කි පිස්සන්ති නික්කි පිස්සන්ති කෙලෙකි වේකයි භූතා ලෝකයේ සමුස්සයන්. එනිසා සඳහන් කරනා සියලු සත්‍යයෝම මේ ලෝකය අත්හරිනවා. ඒ වගේ තමන් වහන්සත් මේ ලෝකය අත්හැරලයි ඉන්න කියලා බුදුරජණ වන්සය සඳහන්කරනවා සියලු සත්ත්‍යෝ ෝකයේ දවසකත් හරිනව භාගිතුන් වහන්සේ මේ ලෝකයේ අත්හැරලයි ඉන්නේ. කියලකට පින්වතුන අපේ වින පිටකේ. මේ භූත කියන වචනය ආය යෙ දෙෙනවා. එතන සඳංකරනවා භූත ගාම කියල වචනය. මොර්ට මේ භූත ගාම කියල කියන්නේ. භූතගාම කියල කියන්නේ පැල වෙච්ච දේවල් වලට. ගස්කොළන් වගේ පැළවෙච්ච දේවල්ලෝල්ට භූතගාම කියල කියනවා. එළට නැවත සඳහන් කරනවා බීජගාම කියලත් කියනවා කියලා.ක භූතගාම කියල කියන්නේ පැළවෙලා ඉවර වෙච්ච දේවල්ලෝල්ට බීජගාම කියල කියන්නේ මතුවට පැළවෙෙන්ඩ තියෙන දේවල්ලොලට භූතගාම බීජගාම. බගිතුන් වස දශනා කළලා උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් පැළ වෙච්ච ගහක අත්තක් කොලය කඩනක උන්වහසද තහනංකේලා. එකන මලක්වත් නෙලන්ඩ භාගිතුන් වහස තහනන් කරලා තියෙනවා. ඉලකට බීජගාම පැලවෙෙන්ඩ තියන බීජ විනාස කරන්න බෑ. ඒ නිසා වෙනම පනෝපු ක්ෂාද තියෙනවා දැ පැළවෙඩ තියෙන බීජ බෝතැන්ගොල අපිට ලැබෙනවන්නේ දැ එතකොට කොහොමද කටයුතු කරන්නේ කොහොමද ක්‍රියා කරන්නේ එකට වෙනවා ඔය කප්පයන් කිරීමාදී වෙනම ක්‍රම වනේ සඳහන් කරලා තියෙනවා දේකයි යර මිරිස් ඇට වගේ සම්බෝල වගේ හදහම ඒවගේ තියෙනවා මේ ඒ ඇයට පැළවෙනවා තමලාට බිදිී වගේ ගෙඩි පිළිගන්නවුවනකොට ගේ සමහරදේවල් කප්පියන් කරල තමයි පූජ කරන්නේ එක වෙනම වනේ ශික්ෂා පදය ඒ මෙන්න මේ කාරණවල් නිසා තමයි ඒ කරුණු නැවත පෙන්නලා තියෙන්න්නේ මජිම නිකායේ මූලපරියාය සූත්‍රයේ තවතනක සඳහන් කරනවා මේ භූත කියන වචනේ මූලපරියායි සූත්‍රයේ සඳහන් කරනවා මෙතන භූත කියල කැනීමේ චාතුම් මහාරාජිකයෙන් පහල ඉන්න සියලොම සත්වයන්ට භූත කියල කියනවා අතුම් මහහාරාජිකෙන් පහල ඉන්න සියලුම සත්ව යන්ට භූත කියල කියනවා. අන්තිමට සඳහන් කරනවා මේ රතන සූත්‍රයේ භූත කියල කියන්නේ ඇයි. අතන සූත්‍රයේ මෙතන භූත කියලකීවේ කාටද යානීධ භූතානී සඳහන් කරනවා මෙතන භූත කියල කියන්නේ අමනුෂ්‍යන්ටයි කියලා. මනුෂ්‍ය නොවන සියලුම දෙනාට අමනුෂ්‍ය කියන වචනය පාවිච්චි කල්ලාදවා. එනම් මෙතන භූත කියන්නේ යානීද භූතානී සඳහන් කරනවා සමාගතානී. සමාගතාන කියල සඳහන් කරන්නේ පිනති මෙතන විශේෂයෙන් සඳහන් කරන්නන සමාගතානී. මිසූත්‍රයේ සධ්‍ය හායෙන්නා කරනවට යානීද භූතානී සමාගතානී සමාගතානි කියලකිවත් වචනය වැරදිී. සමාගතාන කියල කියුවන. එතකට තමයිඒ නිවැරදිවෙන්නේ මොකද මේ පිරිත් සධ්්‍යහයිනා කරනකොට සමහර වචන ඇතුලේ තියෙනවා සමහර අකුරු මනාව ව්‍යවෘර්ත කරලා සබ්ද කරන්න ඕනෑ. සමාගතානිකල කිය හම ගයන්න විවෘර්ත බවක් නෑ. සමාගතානි කල වෘර්ත වනහම තමයි භාග්‍යතුන් වහසේ මොකක්ද මේ වචනයෙන් අදහස් කළේ කියන කාරණාව වෙලියටෙන්නේ. ඇ එහෙම සමහර්තන්ගල වවෘර්තයි සමහර්තැන්ගොල සංගෘතයි. එතකට ඒ විවෘත වියයිුතු තැනඒ විවෘත භාවී තිබනොත් විතරයි එක බුද්ධ දේශනාවක් බවට පත්තේක්. එම නත්තං එක බුද්ධ දේශනාවක් වෙන්න. පිරිතේ ආනිසංස ලැබෙන්ඩනම් භාගිතන් වහන්සේගේ වචනේීමම භාගිතන් වහසගේ දේශනාවම කියවෙන්ඩු. තිසල් සඳහන් කරනවා සමාගතානි කියලකිවොත් වැරදී කියලා. එතට මේ සමාගත සමාගත කියල කියන්නේ ඇයි ආගත ආගත කියල කියන්නේ පැමිණෙනවා මෙතන මෙතන සඳහන් කරනවා සමාගථනි කියල කියනකොට විශේෂයෙන් රැස්උන කියන අදහසයි මෙතන තියන්නේ. විශේෂයෙන් රැස් වඋන එතකොට මේ රැස් වෙච්ච සියලුම දෙවියන්ට සියලුම මනුෂ්‍යන්ට් භාගිතන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. රැස්උන සියලු දෙනාට ඉටඳහන් කරනවා බුම්මා නිවා බුම්මානිි වා ඇයි මේ බුම්මා නිවා සඳහන් කරනවා භූමයේ කියන කාරණාව බුම්මා. භූමිය ඉන්නවා වා කියල කියන්නේ හෝ කියන එක. භූමියයේ ඉන්න හෝ දැ මේ රැස්වෙච්ච සියලු පිරිසටන කතා කරන්නේ. එතට සමහරු භූමියයේ ඉන්නවා. සමහරු අහසේ ඉන්නවා. එතකට බුම්මා නිවා භූමියෙහි හෝ වා කියල කියන්නේ හෝ කියන අදහස කියල සඳහන් කරනවා. සඳහන් කරනවා තේන බුම්මානිවා එනිසා භූමියෙහි හෝ භූතානි සමාගතාන ඉපදුන අමනුෂ්‍යයන් රැස්වෙලා ඉන්නවා නම් හෝ. ආකාසේ ඇසුරු කරන්න වූ යම් භූත කොටසක් අමනුෂ්‍ය කොටසක් මෙතන රැස්වෙලා ඉන්නවා නම්. එතකොට මේ භූමියයේ සහ අන්තලික්කේ ආකාසය ඇසුරු කරන නැතන් අතර මොනා අතරද යාම කියන දිව්‍ය තලේ ඉඳලා අකනිටා බඹලොෝ දැක්වා. ඔය අතර ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ අන්තලික්කේ අතර යාමයත් ඉහළම බඹ තලේ හැටිට අපි නතන් සක්වලේ කෙරවල අකනිටා බඹතලේ දැක්වා අතර ඉන්න පිරිසත්. එතකොට මේ යාමයෙන් පල්ල හැත් නො නිදිවිය ලෝක දෙක. චාතුම් මහාරාජිකය ඇයි කෞතිසාවයි. ඇයි එතකොට මේ අන්තලික්කයේ කියන කොටසට මේ ලෝක දෙක අන්තර්ගත කරේ නැත්තති බාගි තුන්වහන්සේ. සඳහන් කළා චාතුම් මහරාජිකයඇයි තෞතිසාවයිතියෙන්නේ භූමියට අයිති ප්‍රදේශී කියලා. මනුස්සලෝකෙන් දලා යොදුන් හතලිෂ් දෙදාහක් උඩින් චාතුම් මහරාජිකේ තියන්නේ එතනේන්දල යොදුන් හතලිෂ් දෙදාහක් උඩින් තමයි තවතිසාාව තියෙන්නේ එතකට මේ යොදුන් අසූ හතරදාහක් උඩිින් පිහිටලා තියෙන තවතිසාවත් අයිති වෙන්නේ භූමියයටද කියන කාරණා වැැහූත් සඳහන්කරනම් මේ දිවිය ලෝක දෙකම සලකන්නේ මහපොලෝට සම්බන්ධයි කියලා. ඇයි එහෙම සඳහන් කරන්නේ ජාතුම් මහාරාජිකයේ තියෙන්නේ යොදුන් හතලෙස් දෙ දහක් උඩින්නේ එතකට දැම් මේ ධර්මයේ සඳහන් කරපු සමහර පරුවත තියෙනම් මිනිස් ඇසට ගෝචර වෙන්නේ නෑ ධර්මයට අනුව සලකලා වලහම මේ ලෝකයේ සෑහෙන ප්‍රමාණයක් මිනිස්වෙච්චාපිට පේන්නේ නෑ අභිග්ඥාලාබින්න දකිට එතකොට කෙනෙකුට කියන්න පුළහන්න්නේ අපිට පේ නැත්තං අපි කොහොමද පිළිගන්න කියලා ඒක තමා මේ ධර්මය තුළ සඳහන් කළේ ඇවිල්ල බලන්ඩ මේකට කියලා මේ ධර්මය තුළට එන්ඩ මේ ධර්මයත් හැසිරෙන්ඩ ඒ ධර්මයට අනුව තමන් දියුණුවෙන්ඩ එතකොට අපිට පුළුවන් අභිඥ්ඥා මට්ටමට යනකං යන්ට ඒ සුදුසු තැනට ඇවිල්ල බලන්ඩ මේ ධර්මය කියලා තියෙන හැම කාරණාවම හරිද කියලා එතකොට ඔට වැටහෙනවා භාගිතුන් වහන්සගේ දේශනාවේ වැරදි තැනක් නෑ කියලා. එති මේ අපි කම්මැලිකමට ඉඳගැන පේනඇත්තං අපිට පිග්ඩ බෑකිවට හරරියන්නේ ධර්මය සඳහන් කළ එන්නට ධර්මය තුළට ධර්මය තුළ හැසිරලා ධර්මානු ධර්ම ප්‍රතිපදා වයදිල දියුණු වෙලා බලන්ඩ මේ කියන දේවල් ඇත්තදනෙත්තද කියලා. දෙමන මේ ලෝකයේ මිනිස්සුන්ට නොපෙනෙන ප්‍රමාණ තියවා. ුගන්දර පරවතය යොදුන් හතලිස් දෙදාහක් ඩ උසයි කෙල සඳහන් කරන්නේ. යුගන්දර මුදුනෙ තමයි චාතුම් මහාරාජිකේති එතකට මේ මහපොළොවෙන් උස්විච්ච භූමිය. අපිට කඳු පේනවන එදට අපිට නොපෙනෙන මහපොළුවෙන් ඉහලට නැගුණ කණන්දක් යුගන්දර පරවතය හැබයි සාමාන්‍ය මිනිස්සු ැහට පේන්නේ පේනෙන යුගන්දර මුදුනේ තමයි චාතුම් මහාරාජිකේ තියෙන්නේ ක මහමෙර සිනේරු පරෝතරජයා ගැනහට පි අහල තියෙනවා ධර්මය තුළින් යොදුන් අසු හතරදාහක් ුසයි කියලා. දට යුගන්දර පරවතය හතලිස් දෙදා හයි එතන දල තව යුදුන් හතලිස් දෙදහක් ඇතවෙච් හම අසු හතරදාහයි එ මහමේර මුදුනේ තමයි තවතිසා භවනතින් එනිසා ඒත් මහපොළුවෙන් උස්වෙච්ච මිනිස් ඇසට නොපෙනන තවත් භූමිය මහපොළොවේ උසමතැන ඒ මත තමයි තෞතිසාාව තියෙන්නේ ඒනිසා තමයි ැන මේ දිවිය ලෝක දෙකම භූමියට අයිතියේ කියලා. එනිසා යර අන්තලික්කයේ කියන කාරණාවට යාමදිවිය ලෝකයඉදලා අකනිටා බඹලෝ දක්වා අතර ප්‍රදේශය අන්තර්ගත කරලා තියන්නේ. මොද තෞතිසා භවන ඉදලා තවත් යොදුන් හතලිස් දෙදාහක් කොඩිින් තමයි යාමදිවිය ලෝකේ තියෙන්නේ. ඉන් සස සඳහන්කරනවා මේ අතර ඉන්න මේ සියලුම දෙවිවරු මේක මනවාසත්වා භාගතුන් වහස දේශනාව මනාව අහන්ඩ මෙතන තියෙන්නේ බාගිතුන් හසගේ ඩැඩි ආග්ඥාවක් තියෙන්න්නේ. මේ දේශනාව මන මනාව අහන්ඩ මෙතෙන්ට ආවේ නිකං ඔහෙ නිකං ඉන්න නෙමයි. මෙතෙන්ට ආවනං මේ දේශනාව මනාව අහන්ඩ. ද භාගිතු ව හසමේ දේශනාව කරන්නේ සියලු දෙනාටම මහත් වූ යහපතක් සැලසන්ඩ. එනිසා ආවනං දේශනාව මනාාවහන්ඩයි. එනිසා සඳහන් කරනවා සබ්බේව භූතා සු මනාභවන්තු සුමනාභවන්තු කෙළකිවොත් වැරදි සු මනාභවන්තු සබ්බේව භූතා සු මනාභවන්තු සියල්ලෝම සතුටුව මනාසිත් ඇත්තෝ වෙත්වා දේශනා හලා සියලු දෙනාම සතුටුුවෙන්ඩ එහෙම දේශනා කරලා සඳහන්කරනවා මේ කාරණාවවිද්දී භාගිතුන් වහන්සේ සතුටු වෙලා විතරක් ඉන්ඩ එපාකිෙල සඳහ කරන සියල්ලෝම එන්ඩ දේශනාවාහන්ඩ ඇවිල්ල සතුටුවෙන්ඩ විතරක් නෙමයි තියෙන්නේ එනිසා සඳහන් කරනවා සතුටු වෙලා කැමැත්තෙම්ම මෙතෙන්ට වෙලා ඉන්ඩ හැමෝම මෙතෙන්ට ඇවිල්ලා සතුටුවෙෙන්ඩ සතුටු වෙලා එතනි ගහත කාරණාව ඉවර කරන්න දෙපා සතුටු වෙලා සතුටිංම මෙතන නතර වෙලා ඉන්ඩ එකයි මේ සඳහන් කරන්නේ. අකමැත්තෙන් මෙතන ඉන්ඩෙපා කියල කියන්නේ. කවුරුවත් මෙතෙන්ට ආවනං අකමැත්තෙෙන් ඉන්ඩෙපා. සතුටින්ම ඉන්ඩ. ඇයි මේ මෙ දෙවී හෝ මේ බොහෝ දේවල් අත්හැරල නියවිල්ල ඉන්නේ. අපි වගේ නෙමේනේ. දෙියන්ගේ සැපය කොච්චරද කියලා අපිට තේරෙන් නනන. කින් ඒ තරං සැප අත්හැරලා මෙතෙන්ට ආවනං සතුටින් ආව වගේම මෙතරන ඉන්ඩ අපිත් හිතන්නකෝ අපි බනක් අහඩ කොහෙැරි යනවා ඒ යන්නේ අපේ සැප කොච්චර අත්හැරලද. නිදාාගණඩ තිබුුණං හොඳයි කිය කෙනෙකුට හිතෙන්ට පුළුව. යාලුවත් එක විෝද ගමනක් කැන්නඩ තිබන ඒත් හොඳයි. එහමත්තං ක්‍රීඩා අරගයක් නරඹමින් වෙනත් රූපවාහනයක් නරඹමින් ඉන්ඩති බන ඒත් හොඳයි ද ඒ සියලුම දේවල් අත්හැරලා දැම් මේ ධර්මය අහන්ඩ කියලා එතිෙන්ට ආවේ බනහන්ඩනේ ර ඔක්කොම අත්තරල නයාවේ ඉතින් එහෙම ආවනං බන අහන්ඩ කියලා කියන්නේ එහම න් අර අත්හැරපුයකින් වැඩකුත් නන ආවනං අහන්ඩයි මෙත නකමැත්තයෙන් ඉන්ඩත් එපා අල්ලාප සල්ලාපක කිය ඉන්ඩත් එපා බන අහනායට බාදා කරඩත් එබා හැමෝමාවනං හැමෝම බන අහන්ට. ඒකයි බාගිතු නාශමි සියලු දෙනාට කියනවා සතුටිින් මැවිල්ල සතුටිින්ම මෙතෙන්ට වෙලා ඉන්ඩ. මෙ දේශනාව මනාව අහන්ඩ මකදේ හේතුව සඳහන් කරනවා. මෙතන මේ ඉන්න නොයෙක් වර්ගය යයින්නේ. දෙවියෝ ඉන්නවා මනු සයෝඉන්නවා. තත් නොෙ එක අව බත කොටස් ගොඩක් මෙැතන ඉන්නවා. දෙනිසා සියලු දෙනාම සතුටින් ඉන්ඩ මෙතන අකමැත්තෙෙන් ඉන්ඩෙපක් කැමැත්තෙන්ම ඉඳගන භාගිතුන් වහසකි දේශනාවට මනාව සවන්දෙන්ඩ කල සඳහන් කරනවා. පොළොවෙේ ඉන්න අය අහසේ ඉන්න අය ඉති පරුවතවල ගිරි ගුහාවර ඉන්නයි කියල කීවත් පොළවෙේ ඉන්නයි කියන ගනයටම ඒ සියලු දෙනාම අහිතයෙනවා. එනිසා සතුටු වෙන්ඩ කියලා. ගිතුන්හසේ නැවත දේශනා කරනවා තමන්ගේ ජීවිතය මනාව පිහිටවාගඩ මෙතන්ට වෙලා ඉඳගැන තමන්ගේ ජීවිතය මනාව පිහිටවා ගන්ඩ ඒ මනාව පිහිටවාගන්ඩ ප්‍රාර්ථනා කරන්න අන් එහෙම හොඳ ප්‍රාර්ථනාවක් කරගෙන සත්පුරුෂයන් ඇසුරේ සතුටිංබ මෙතිෙන්ට වෙලා ඉන්ඩ තු සත්පුරුෂයන් ඇසුරේ ඉන්ඩ ඒ මේ සත්පුරුෂයෙන් ඇසුරේ ඉඩ කියන කාරණාව විශේෂයෙන් සඳහන් කළේ. මන ධර්මයක් ශ්‍රවණය කරන්න ඕනන්නං. මනාධර්මයක් ශ්‍රවණය කරන්නඩ පුළහන් වෙන්න සත්පුරුෂයකුය ඇති මේ කාරණාව විදිි පින්නතින විශේෂයෙන් කතා කළ ේුතු කාරණ ගොඩත් තියෙනවා මේ සත්පුරුෂයකුගෙන් බණහනවයි මනාව ධර්ම ශ්‍රවය කරනව කියන කාරණාවයි තහවු කරන්නගහම. මනාව අහනව කියල කියන්නේ සෝතානු දත සූත්‍රයේ දේශනා කරපු විදිහට මහණ්ඩුවන කියෙනෙක්. එකට සෝතානු දතසූත්‍රයේ දේශනා කළින් සුතා දතා වචසා පරිචිතා මනසානු පෙක්කිතා දිට්ටියාසු පටිවිදධා. මේ ආකාර පහ යටතේ මනාවම ධර්මේෂය ශ්‍රවනය කරන්. අතූපි සක්කච්ච සුනන්තු භාසිතන් ලොවතුරු සැප ගෙන දෙන මාගේ මේ දේශනාව මනාව සක්කච්ච සකසාහන් භාගිතුන් වහන්සේමයි දේශනා කරන්නේ ලොවතුරු සැප ගෙන දෙන මගේ මේ දේශනාව මනාව සකසලා හන්්ඩ අකමැත්තෙන් ඉන්ඩෙපා කියලා. ඉතින් රතන සූත්‍ර දේශනාවේ පලවෙනි ගාතාරත්නය තමයි ඇවිි තාමත් මේ සාකච්ඡා කරමෙන් ඉන්නේ. ඉති ඉදිරියටත් මේස ූත්‍ර දේශාවක නැතින තරම තරමක් ගැඹුරුයි. ගො තුනුරුවන්ගේ ගුණ නතියෙන්නේ. ඉති භාගිතුන් වහන්සගේ ගුණ නිතර නිතන අහලා බොහෝවෙලාවට පුරුදුයි. නමුත් ධර්මරත්නේ සංගරත්නය මේ මාර්ග පල්ලාබීන් වහන්සේලා මේවා ගුතුමන් වහන්සේගේ ඒ ස්වභාවයන් මඟඵල ලැබීම් ඒ ලබනකොට ප්‍රහිණය කරපු කෙලෙස් ප්‍රහීන වෙන කෙලෙස් මේ ආදි කරුණු දක්වාලා තියෙන කොටස්. තර ගැඹුරුයි. වතාවක් ඇහුවට සමාල්ලාට තේරෙෙන් නැතිවෙන්ඩ පුළුවන් නමුත් දෙවතාවක් තුන්වතාවක් අහනකොට. එහම නැත්තන් මේ දේශනාව ශ්‍රවණය කරන ඔබ මේ හැම ගාතාවකම තේරුම. තේරුම දැනගෙන දේශනාව ශ්‍රවණය කළුත්. ඔබට මේක වඩා පහසුවෙන් අවබෝධ කරගන්ඩ ලේසියේ. නතන් දෙතුන්වතාවක් අහන්ඩ වෙන අවබෝධ කරගන්නට. එක ගාතාවත් මෙච්චර දිගට සාකච්ඡා කරන්න උනේ අට්ට කතාවත් එකතු කරගෙන ඒ ඒ වචචනවල තියෙනෙ නොයෙක් තේරුම් දක්වොමින් ඒ කාරණාටික දැනගත් හම අපිට ඉදිරි කාරණාවලද ඉතිරි දේශනාවකදී එක ලු මනා පහසුවක් වෙනවා ේශ්‍රවණය පහසු කරගන්්ඩ අවබෝධ කරගන්ඩ. එනිසා අද දේශනාවට තියෙන කාලයේ මේ වෙනකොට නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු